නානා ප්‍රකාර වන්දනා ක්‍රම බුද්ධ ගුණය අනන්තය, ධර්මගුණය අනන්තය සංගගුණය අනන්තය රත්නත්‍රයෙහි අනන්ත ගුණ ඇතිබැවින් ඒ ඒ ගුණයන්ගෙන් ව්‍යයක්තේකුට දහසක් වුවද වන්තනාක්‍රම පිළියල කළ හැකිය උගතුන් විසින් දැනට ගාතා වශයෙන් හා වාක්‍ය වශයෙන් පිළියල කර ඇති බොහෝ වන්දනාක්‍රම ඇත්තේය. වැඩි ගණනක් වන්දනාක්‍රම පුහුණු කරගත් පින්වතාට රත්නත්‍රයහි වැඩි ගණනක් දැන ගන්නට ලැබීමෙන්, රත්නත්්‍රය කෙරෙහි අධක ප්‍රසාදයක් ඇති වේ. ඔහුට නොයෙක් ක්‍රමවලින් තෙරුවන් ගුණසිහිකොට කතනය කොට වැදුම් පිදුම් කිරීමෙන්, බොහෝ පින් සිදුකරගත හැකිය එබැවින් වැඩි ගණනක් වන්දනාක්‍රම පාඩම් කරගෙන තිබීම වඩා හොඳය වඩ වඩා ගුණකතනය කරමින් වැඩිවෙලාවක් වන්දනා කිරීමෙන් වඩා පින්ද සිදුකරගත හැකිය කොතගුත් ගාතා කියමින් බොහෝකල් වැඳවැඳ සිටීම නිශ්පල වැඩකැයි ඇතැම්කූ කියති එසේ කියන්නේ ඔවුන්ගේ නොදැනීම නිසාය. අනේක ප්‍රකාර වන්දනාක්‍රමවලින් සමහරක් සමහරුණට රචිය සමහරක් අරචිය. ඔබට රචික්‍රමතෝරාගෙන භාවිතා කළහැකිවීමට මෙහි නොයෙක් වන්දනාක්‍රම දක්වනු ලැබේ. ඔබට කැමැති ක්‍රමතෝරාගෙන ඒවායින් එකක් හෝ දෙකක් හෝ ගණනක් හෝ පාடம் කරගෙන භාවිතා කරන්න. බොහෝ வந்தනා பாடம் කරගෙන உதයේ එක්්‍රமேකින්ந்த සවසතවත් ක්‍රமேகிින්ந்த, එක්தினක එக்්‍රමයකින්ந்த தවත්දිනක තවත්ක්‍රமேகிින්ந்த வந்தනාකිරීමதை හපති. බුදුගොස් හිමියන්ගේ රත්නත්්‍රය வந்தනා ක්‍රමයක්, කුණා සීතල හදයං ප්ඥා පජෝත විහෙදමෝහම් තමං සනරාමර ලෝකගරුම් වන්දේ සුගතං ගතිවිමුත්තා සකළ සත් සමෝහයා කෙහි පතලාවූ අනන්ත කරුණාවෙන් සිසිල් වූ හර්දය ඇතා වූ ප්‍රඥාව ප්‍රදීපයෙන් නසනලද මෝහාන්ද කාරය ඇත්තා වූ දෙවියන් සහිත ලෝකයට ගරු වූ නිරයගතිය තිරශ්්‍රීන ගතිය ප්‍රේතගතිය මනුෂ්‍යගතිය දේවගතය යන පංචගතියෙන් මිදුනාා වූ සුන්දර ගමන්නැති තතාගතයන් වහන්සේ නමදිමි. බුද්ධෝපි බුද්ධ භාවන් භාවෙත්වා චේව සච්චිකත්වාච යම් උපගතෝගත මලං වන්දේ තමනුත්ත රංදම්මං. බුදුරජාණන් වහන්සේ යම් ආර්යෂ්ඨාගික මාර්ගය සංක්‍යත ධර්මයක් අනුව පිළිපදීම් වශයෙන් ඒ වඩාද යම් සපරයාප්තික නවලෝ කෝත්තර ධර්ම ප්‍රත්්‍යක්ෂකොට පස්මරුම් පරදවා ලෝතුරා බුදු බවට පැමිණිසේක්ද அனுුතර වද නිර්මල වද ඒධර්මය වදිමි. சුගතස්ස ஓரසානங புத்தනං மாරසේන மතனாනங අටන්නම්පි සමෝහංසිරසාවே அறி සங்கං. මාර්සේනා මර්ධනය කරන්නා වූ පුද්ගලයන් අට දෙනෙකුගේ සමූහොය වූ තතාගතයන් වහන්සේ ගේ අවුරස පුත්‍ර වූ ආර්ය සංගරත්නය ශීර්ෂය නමදමි. බුද්ධ ගෝෂහිමියන්ගේ තවත්වන්දනා ක්‍රමයක්. යෝ අප් කෝටීහිපි අපපමියං, කාලම් කරුන්තෝ අතිදුකරාණී කේදංගතෝ ලෝක හිතායනාතෝ නමෝ මහාකාරුණි කස්ස තස්ස යම් ලෝකනාතයන් වහන්සේ කෙනෙක් සසර සැරිසරණා අසරණ සත්ව සමෝහයාට යහපත පිණිස කල්ප කෝටි ගණන්වලින්ද ප්‍රමාණ කළ නොහෙන අතිදීර්ක කාලයක් මුළුල්ලෙහි පච මහා පරිත්‍යයාගාදී අතිදෘෂ්කර ක්‍රියාකිරීමෙන් වෙහිසට පත් වූ සේක්ද දුක් අනුභව කළසේක්ත ඒ මහා කාරුණකයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. අසම්බුද්ධන් බුද්ධ නිසේ විතංයං බවා භවං කච්චතිජීවලෝකෝ නමෝ අවි්ජාදී කිලේසජාල විද්ධන් සිනෝදම්ම වරස්්‍ය තස්ස සර්වත්ඥායන් වහන්සේ විසින් නිතර සේවනය කරන ලද යම් ධර්මයක් අවබෝධ නොකිරීම හේතුකොට සත්වයෝ මේ සංසාරයහි කුඩා මහත් භවයන්හි නැවත නැවත උපදිද්ද අවිද්‍යාදී කලේෂජාලය විත්වංශනය කරන්නා වූ ඒ උත්තමධර්මයට මාගේනම ස්කාරය වේවා. ගුණේහියෝසීල සමාධි ප්ඥා විමුඥානප්පභූතීහියුත්තෝ කෙත්තම් ජනානං කුසලත්තිිකානං තමරීය සංගන් සිරසානමාමී යම් පුද්ගලය සමූහයක් සීල සමාධි ප්‍රඥ විමුක්ති ඥානාදී ගුණයන්ගෙන් යුක්තද පින් කැමති ජනයා හට පින් කුඹුරක් වන ඒ ආර සංගරත්නය ශීර්ෂයෙන් නමදමි පොළොන්නරු පුරවිසු ධර්ම කීර්ති හිමියන්ගේ වන්දනා ක්‍රමයක් විසාරදංවාද පතාතිීව න තිලෝක පජ්ජූත මසයි හසාබිනං අසේස ෙයා වරනපහායිනං නමාමි සත්තාර මනත්තගෝචරං අඩුවක් නැති සකළ ධර්ම සමූහය තත්වාකාරෙන් දැන සිටින බැවි සිවකු ඉදිරිී බියක් නැත්තා වූ සකලවාද පතයන් ඉක්මවා සිටින්නා වූ තුන්ලොවට පහනක් වැනි වූ දිීව්‍ය බ්‍රහ්මයන්ට පවා නොකළ හැකි දෑ කිරීම මෙහි සමත් වූ සකල නෙය ආවරණයන් ප්‍රහණය කලා වූ අපරමිත විෂය ඇත්තාාවූ ශාස්ත්‍රන් වහන්සේ අමදමි තිලෝක නාත බවං බයාපහං විසුත්ත විච්චාචරණයහි සේවිතං පපංච සඥා ජන බන්දනච්චිදං නමාමි දම්මං නිපුුණං සුදුස්දසං තිලෝකනාතයන් වහන්සේගින් හටගත්තා වූ සකළ බයයන් දුරු කරන්නා වූ පාර්ශුද්ද විද්‍යචරණ ඇති ඔත්තමයන් විසින් සෙවනාාලද්දා වූ ප්‍රපංශයන් හා සංයෝජන බන්තනයන් සිදින්නා වූ සක්ෂම වූ සුදර්ශන වූ ධර්මරත්නය නමදමි පසාද මත්තේනපි යක්ත පාපිනෝ පොසන්ති දුක්කක්කයත මච්චුතම් පදන් තමාහුුණියන් සුසුමාහිතින්ද්‍රියන් නමාමි සංගන්මුණ රාජසාාවක යම් සංග රත්නයක් කෙරෙහි සිත පහදාගත් පමණින්මද සත්වයෝ සකළ දුඛයාගේෂය වූ නිර්වාණය ලබද්ද ඉතාදුර සිටවුවද ප්‍රක්තියන් ගෙනවිද්දීමට සුදුසු වූ සංසුන් ඉදුරන් ඇත්තා වූ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වඳමි. වේදේය හිමියන්ගේ වන්දනාක්‍රමයක්. සත්ත විහත කිත්තිං දස්ත කන්දප්ප දප්පං හිත වහිත විධානං සබ්බ ලෝකේක කේතුම් අමිතම තිම නග්ගං සන්තිදං මෙරුසාරං සුගත මහා මුදාරං රූප සාරං නමාමි නිරන්තරෙන් පැතිර පවත්නා අරං ආදී නවපදයකින් සංගෘහිත කීර්තිරාවයක් ඇත්තා වූ කාම දේවයාගේ දර්පය නැසු කාමරූප අරූප සංख්‍යාතලෝ කත්ත්‍රයට යහපද සිදුකරන්නා වූ සකළ ලෝකයාට එක කේතුවක් වූ අප්‍රමාණ ප්‍රඥා ඇත්තා වූ අනර්ග වූ ශාන්තිය ප්‍රධානය කරන්නා වූ. මහමෙරසයින් සාර වූ උත්තම වූ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් යුක්ත රූපයෙන් සාර වූ තතාගතයන් වහන්සේ මමන් වදිමි. හත දුරිතතුසාරං මෝහපං කෝපස්තාාපං මනකමල විකාසං ජන්තුනං සේසකානං කුමුති කුමුදනාසං බුද්ධ පුප්පා්ච ලග්ගා උදිත මහමුදාරං ධම්ම බානුම් නමාමි පාප නැමති පින්න වියලවා නැසුවා වූ මෝහනැමති මඩුවගොර වියල වූ සකළ සත්තුවයන්ගේ සිත් නැමැති පියුම් පොබුදු කරවන්නා වූ දුරුමත නැමැති කොමුදෙන් නසන්නා වූ බුදුරජාණන් වහන්සේ නැමති උදය පර්වතයෙන් නැගී එන්නා වූ හුත්තම වූ ධර්ම නැමති දිවාකරයා මම වඳමි සකල විමල සීලං දූත පාපාරි ජාලං සුරනර මහනීියං පාහු නෙයාහු නෙියං උජු පත පටිපන්නං කෙත්ං ජානානං ගනමහ මබි වන්දේ සාදරං සාදරේන සෑමතින් පිරිසිදුවෝ සීලස්කන් දෙයක් ඇැත්තාාවු පාපනමති සතුරු සමූහයා පළවා හැරයා වූ දෙෙව්මිනිසුන් විසින් පිදීමට සුදුස වූ ආගතුකයන් උදෙසා පිළියල්ල කළේ දේවුවද දීමට සුදුසුුවන්නා වූ දුරසිට ගෙනුවද දීමට සුදුසු වන්නා වූ ආරෂ්ඨාංගික මාර්ග සංඛ්‍යාත රිජුමාර්ගෙහි ගමන් ගත්තා වූ සත්වයනට පින්කෙත් වූ වැදුම් පිදුම් කරන්නවුන්ට සාරඵල දෙන්නා වූ මහා සංඝයා වහන්සේ සාදරයෙන් මම වඳමි. සූවිසි මහාගුණවන්දනාව සර්වත් රාජයන් වහන්සේගේ අනන්ත අපරිමාන ගුණස්කන්ධය නව කොටසකට බෙදා අරහං ආදී පදනවයකින් කියනු ලැබේ. එබැවින් බුදුගුණ නවයක් ලෙස සලකනු ලැබේ. ධර්මයේ අනන්ත ගුණස්කන්ධය කොට ස්සායකට බෙදා ස්වාක්කාතාදී පදසායකින් කියනු ලැබයි. එබැවින් ධර්ම ගුණසයක් වශයෙන් සලකනු ලැබේ. සංඝයාගේ අනන්ත ගුණස්කන්ධය නව කොටසකට බෙදා සුපිටි පන්නාදී පදනවයකෙන් කියනු ලැබේ. එබැවින් සගගුණ නවයකයි සලකනු ලැබේ. බුදුගුණ නවය දහම්ගුණ සයය, සඟගුණ නවයය යන මේවා එක්කළ කල්හි සූවිසක් වෙයි සූවිසි මහාගුණයයි කියනු ලැබේ. එයට ත්නත්‍රයේ ගුණ සියල්ලම ඇතුළාති වෙයි. සූවිස් මහා ගුණගැන තරමක දැනුමක්වත් ඇතිකර ගැනීමට උත්සහ කරන්න ඒ ගුණ සූවිස කියමින් ස්තුතිකරමින් වැඳීම ඉතා හොඳ වන්දනා ක්‍රමයකි. මතු දැක්වෙන ඒ වන්දනා ක්‍රමය පාඩම් කරගෙන වන්දනාකිරීම ඉතා හොඳය බුද්ධ වන්දනාව, ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පොරිසදම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉමේහි නවහි ගුණේහි සමන්නාගතං සම්මා සම්බුද්ධං සරණංගච්චාමි සම්මා සම්බුද්ධං සිරසානමාමී. එක මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේට වැඳම් පිදුම් කරන්නා වූ. සච්චනයන්ගේ ප්‍රාටථනාවන් මුදුන් පත්වීමට හේතුවන ශීල සමාධ්‍යාදී මහාගුණස්කන්දයකින් යුක්ත වනබැවින් අර හත්නම් වෙනසේක දෙක අනිකකුන්ගෙන් කිසි උපදේශයක් නොගෙන සර්වාඥතාඥානයෙන්ම සකළ ධර්ම සමූහය ඇති සැටියට මනාකොට දැන වදාළහෙයින් සම්මා සම්බුද්ධ නම් වනසේක. තුන ත්‍රිවිද්‍යා අෂ්ටවිද්‍යා පසලොස් ්චරණ ධර්මයන් ගෙන් යුක්ත බැවින්, විද්්‍යාචරණ සම්පන්නනම් වනසේක අතර දීපංකර පාදමූලේහි පටන් සම්මයක් සම්බෝධී සමාදිගමය දක්වා සමතිස්පාරමී සම්පූර්ණ කිරීම නැමති සම්මයක් ප්‍රතිපත්තියෙන් සකල ලෝකයාට යහපත සිදුකරමින් කාමසුක අත්තකිලමත යන අන්තයනට නොබැස මැනවින් ගමන්කර වදාළ බැවින් සුගත නම්වන සේක හා සකළ ලෝකෙහි සියල්ල සර්වාකාරයෙන් දැන වදාළහෙයිම් ලෝකවිදුූ නම්වන සේක ය නොමඟට බැස සිටින තිරස්ශ්‍රීන මනුෂ්‍ය යක්ෂ දේව බ්‍රහ්මයන්ට කිසිදු පීඩාවක් නොකොට දැහැමින්ම දමනයකොට සුමඟ පිහිටවීමට සමත් තමන් වහන්සේට වැඩි කෙනෙකුන් නැති බැවින් අනුත්තර පුරිස දම්ම සාරතිී නම් වනසේක හත සකල සත්වනට දුකින් මිදීම පිණසත් දෙලොව වැඩ පිණසත් අනුශාසනා කරන හෙයින් දෙවි මිනිසුන්ට ශාස්්රූ වනසේක අට පරම ගම්බීර චතුරාර සත්‍ය ධර්මය තමන් වහන්සේ විසින් මැනවින් අවබෝධකොට ටது ඒධර්මය අවබෝධ කරවන බැවි බුද්ධනம் වன சேක நமய அනන්ந்த ගුණෙන් යුක්ත වன බැවිந்த சකලசත්තුවනට උත්த்தම වன බැවිந்த சக்கலோක வாසීயின் கரு කළයුතු බැවිந்த பගவாනம் වன சேක මේ අවගුණයෙන් යුක්ත සම්යක් සම්බුද්ධයන් වහන්සේ சரணயම, සම්යයක් සම්බුද්ධයන් වහන්සේ ශීර්ෂයෙන් නමදිමි ධර්මරත්න වන්දනාව ස්වාකාතෝ භගවතා දම්මෝ සන්දිට්ටිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ වි්ඥෝහි ඉමේහි චහිඥානේහි සමන්නාගතං දම්ම රතනං සරනංගච්ச்சාමී දම්ම රතනං සිරසානமாමී. එක සූත්‍ර අභිධර්ම විනය සංඛ්‍යාත පිටකත්‍රය, ධර්මහා සතරමාර්ග සතලපර පල නිරවාන සංඛ්‍යාත නවලෝකෝත්තර ධර්මේද තතාගතයන් වහන්සේ විසින් முලමැது அග. යන හැම තැනම යහපත් වන පරිදි මැනවින් දේශනා කරන ලද්දේය. දෙක තතාගතයන් වහන්සේ විසින් ප්‍රකාශ කරන මේ නවලෝකෝත්ත්‍ර ධර්මය අනුන් කියනු ඇසීමෙන් නොව සම්යක් ප්‍රතිපත්තියෙන් තම තමන් විසින් ප්‍රත්‍යක්ෂ වශයෙන් දැකිය හැකි ධර්මයක් වන්නේය තුන ආගාදී කෙලෙසුන්නසන්න වූද ලෝකෝත්තර නිර්වාණය දකින්න වූද සතර මාර්ග ධර්මය ඇති කරගත් තැනත්තාට කල්නොගුස් එකනෙහිම පලදින ධර්මයක් වන්නේය. හතර මේ නව ලෝකෝත්තර ධර්ම රත්නය කාක්කන්ගේ දත්මින් සත්‍ය වශයෙන් නැතියක් නොව. පරමාර්ථ වශයෙන් ඇතියක් වන බැවින්ද. ඔප කළ මිනිරුවණක්සේ සුපරශුද්ධ ධර්මයක් වන බැවින්ද බියයක් නැතිව එව බලවකයා අන්නයන්ට පෙන්විය හැකි ධර්මයක් වන්නේය. පහ මේ අතියුත්තම පරමශාන්ත නවලෝකෝත්තර ධර්මය හිසගිනි ගැනීම හැඳවත ගිනි ගැනීම වැනි කරුණු ගැන පවා උදාසීනව. සිය සිත් සතන්හි පිහිටුවා විසීමට සුදුසුධර්මයක් වන්නේය. හය මේ නවලෝකෝත්තර ධර්මය අනුන්ගේ කෙරෙහි ඇති පළඳනාවක් බලන්නක්මන්. අන් තැනකින් නොව සම්මයක් ප්‍රති පැත්ති පිරීමෙන් සුව සන්තානයෙන්ම දැකිය හැකි ධර්මයක් වන්නේය. හත, මේ සවධෑරුම් ගුණෙන් යුක්ත ශ්‍රී සද්ධර්මය රත්නය දිවිහිමියෙන් සරණයමි ඒශ්‍රී සද්ධර්මය ශේර්ෂයෙන් අමදිමි සගවන්දනාව සුපටි පන්නෝ භගවතෝ, සාාවක සංගෝ, උජුපටිපන්නෝ භගවතෝ, සාවක සங்கෝ ජාය පටිපන්නෝ භගවතෝ සාාවක සංගෝ සාමීචි පටිපන්නෝ භගවතෝ සාාවක සංගෝ යදිදංචත්තාරි පොරි සොයුගානි අට්ට පොරිසපු්ගලා ඒසභගවතෝ සාාවක සංගෝ ආහුනෙಯෝ පාහුනಯෝ දක්කිිනಯෝ අංජලි කරණಯෝ අනුත්ත රම්පුුණ්යක්කෙත්තං ලෝකස්සාතිී ඉමේහි නවහි ගුණේහි සමන් නාගතං සංගරතනං සරනංගච්චාමී සංගරතනං සෙරසානමාමි එක භාගවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේ තීර්තා ප්‍රතිපත්තිීන්සේයේ නිෂ්පල නොවන ඒ කාන්තෙන් නිවනට පමුණුවන යහපත් ප්‍රතිපත්තියක් පුරණ සේක. දෙක නිර්වාණය දක්වා රිජුව පවත්නා ප්‍රතිපත්තියක් පුරණ සේක. තුන නිරවුල්ලු ක්‍රමාණුකූල ප්‍රතිපත්තියක් පුරණ සේක. හතර ගරු කළ යුතු ප්‍රතිපත්තියක් පුරණ සේක. පහ, රුෂ යුග්ම වශයෙන් සතරක් වන්නා වූ පුද්ගලයන් වශයෙන් අට දෙනෙක් වන්නා වූ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේ ඉතා දුර සිටද ප්‍රත්තිගෙනවිත් පිදීමට සුදු සුවන සේක. ය දුරින් පැමිණෙන ප්‍රියමනාපඥාති මිත්‍රයන් සඳහා පිළියල කළ ආගන්තුක භෝජනය වුවද පිළිගැනීමට සුදු සුවන සේක. අත පරලොවදී පල ලැබීම සඳහා දෙනදානය පිළිගැනීමට සුදු සුවන සේක. අට ලෝකවාසීන් විසින් නමස්කාරකිරීමට සුදු සුවන සේක නමය පූජාවන් මහත්ඵලකිරීමට සමත්වන සීලාදී ගුණයන්ගෙන් යුක්තවන බැවින් අනුත්තර පුුණයක් ක්ශේෂ්‍රය වන සේක ගුණනවෙන් යුක්තූ කල්්‍යාන පුතක් ජනසංඝයා සහිත වූ අෂ්ටාරිය පුද්ගල සංඝරත්නය සරණ යමි ඒ සංගරත්නල් ශීර්ෂයෙන් වදිමි අටවිසි බුදුවරුන් පැඳීම වන්දේ තන්හංකරං බුද්ධන් වන්දේ මේදංකරං මොනින් සරණංකරං මනින් වන්දේ වන්දේදී පංකරං මනින් වන්දේ කෝඩඥ සත්තාරං වන්දේ මංගලනායකං වන්දේ සුමන සම්බුද්ධං වන්දේ රේවතනායකං වන්දේ සෝබිත සම්බුද්ධං අනෝමදස්සී මුනින් නමේ වන්දේ පදුම සම්බුද්ධං වන්දේ නාරදනායකං පදමුත්තරමුණී වන්දේ වන්දේ සුම දෙනායකං වන්දේ සුජාත සම්බුද්ධං පියදස්සී මුණින් නමේ අත්තදස්සී මුණින් වන්දේ දම්බදස්සී ජිනං නමේ වන්දේ සිද්ධත්ත සත්තාාරං වන්දේ තිස්සමහාමුණින් වන්දේ පුුස්ස මහාවීරං වන්දේවිපස්සීනායකං සිකී මහාමුණින් වන්දේ වන්දේ වෙස්ස භනායකං කකු සඳංමුණින් වන්දේ වන්දේ කෝනාගමනායකං කස්සපං සුගතං වන්දේ වන්දේගෝතමනායකං අ්ට වීසතිීමේ බුද්ධ නිබ්බාන මතදායකා නමාමි සිරසා නිච්චං තේ මංරක් කන්තු සබ්බදා මේ වන්දනාවක් වශයෙන් හා ආරක්ෂක පිරිතක් වශයෙන්ද භාවිතා කිරීමට සුදුසුය විශේෂ වන්දනා ක්‍රම අල්ප පූජාවක් කළ කෙනෙකුට වුවද ගෞරවය පමණක් කළ කෙනෙකුට වුවද සිත පහදා ගැනීම පමණක් කළ කෙනෙකුට වුවද එයින් මහත් අනුසසක් දෙන මෙසේය කියා සිතාගත නොහෙන පුදුම බලයක් බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇත්තේය ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට සැදැහැයෙන් වැදුම් පිදුම් කිරීමෙන් මෙලවදීම බොහෝ අනුසස් ලැබිය හැකිය මෙලොවදීම බලාපොරොත්තුවන සෑම දෙයක්ම වැදීමෙන් දබාගත හැකිය කියාද නොසිතය යුතුය මෙලවදී ඒ ඒ අනුසස් බලාපොරොත්තු වන්නවුන් විසින් ඒ ඒ අනුසස් ලැබීමට හේතුවන බුද්ධ ගුණයන් කීර්තනය කර බුදරදුන්ට ස්තුතිකොට බැතියෙන් වැදීම කළයුතුය ශිෂ්‍යයකුට ප්‍රධාන වශයෙන් ඕමනා කරන්නේ දියුණු තියුණු නුවනය බුදුරජාණන් වහන්සේගේ ඥානය වර්ණනා කරමින් ස්තුතිකරමින් වන්දනා කරන තැනැත්තාගේ ඥානය දියුණුුවේ. එය එක්වරක් දෙවරක් කිරීමේ සිදවෙතයිද නොසිතනු. දිනපතා කලක් බුද්ධ ඥානය වටණනා කරමින් වන්දන කරන කල්හි ට්‍රමයෙන්. තැනත්තාගේ සම්මෝහය තුනීවේ නුවන දියුණුුවේ එසේ වන්දනා කරන්නට පොරුදු කරගැනීමට ශිෂ්‍යයනට ඉතා ප්‍රයෝජනය. එසේ කරන ශිෂ්‍යට ඉගනීමේ ශක්තිය ලැබේ. ආචාර්යවරයනට වුවමනා ශිෂ්‍යයන් කීකරු කරගැනීමේ ශක්තිය හා, කාරණය ඕනට අවබෝධ කරවීමේ ඕුන්ගේ සිත්වල පිහිටවීමේ ශක්තියය අනුත්තර පොරිස දම්ම සාරතී ගුණය හා බුද්ධ ගුණය කියා බුදුරදුන්ට ස්තුත්කර වැැදීමෙන් ඒ දෙවුණු කරගත හැකිය බුද්ධ ගුණය යනු ගම්බීර ධර්මය අවබෝධ කරගැනීමේද අන්‍යන්ට අවබෝධ කරවීමේ ද ශක්තියයි යම්යම් ආයතන පාලනය කරන පිරිස්වල ප්‍රධානීන්ට හා දේශපාලකයන්ට තිබියයුතු ජනයා කීකරු කරගැනීමේ ශක්ති හා අනුශාසනා කිරීමේ ශක්තිය පුරුෂ දම්ම සාරතීගුණය හා ශාස්රූ ගුණිය කියා ස්තුතිකොට මැදීමින් දියුණු කරගත හැකිය. මේ ශක්ති දෙක ධර්මදේශකයන්ට ුවමනාම කරුණු දෙකකි. අනාධිමත් කාලයක පටන් සත්වයන් කෙරෙහි පවත්නා වූ රාග ද්වේශමෝහාදී ක්ලේෂරෝගයන් කර්ම අෞෂදයෙන් සුවකොට ඔවුන් සැපේට පමණුවන්නා වූ මහා වෛත්‍යවරයානෝ තතාගතයන් වහන්සේය ඒ වෛද්‍යභාවය වර්ණනාකරමින් ස්තුතිොට බුදුරදුන්ට වැදුම් පිඳුම් කිරීමෙන් වෛ්‍යයන්ට රෝග සුවකිරීමේ ශක්තිය දියුණු කරගත හැකිය. ලෝකෙහි ඇතැම් හු කිසිදු හෙසක් නොවී ලෙහෙසියෙන් දනවත් වෙති. ඇතැම් හු බොහෝ වෙහෙසී රැකියාකොට දනවත් වෙති. ඇතැම් හු බොහෝ වෙහෙසුනද දනවත් නොවෙති ඔවුන් වෙහෙසි ධනය සපයාගතුදු ඒ ධනය ඔවුන් කෙරෙහි නොපිහිටා අතුරුදහන් වෙයි මිනිසුන්ගේ මේ නානත්වය ඔවුන්ට ඇති ධනය හිමිවීමේ භාග්‍ය අනුවු සිදුවන්නකි ධනය ලැබීමේ භාග්‍ය අධිකව ඇති තැනැත්තා නොව හෙසීම ධනවත් වෙයි කෙසේ හෝ ඔහු කරා ධනය පැමිණේ. භාග්‍ය මද තැනැත්තාට වෙහෙසී ධනය ලබන්නට සිදුවේ භාග්‍ය ඉතාම හීන තැනැත්තාට වෙහෙසේ වුවද ධනය ලැබීමට දෂ්කරවෙයි. අමාරුවෙන් සපේන ධනයද ඔහු කෙරෙහි නොපහිටා කුමන විපතකින් හෝ නැතිවේ. තතාගතයන් වහන්සේගේ අරහන් ගුණේ වර්ණනාකර ස්තුතිකරමින් බුදුරදුන් වැදීමෙන් ධනය ලැබීමේ වාසනාවදියුණුවේ. ධනය සොයෙන ඒ සඳහා රැකියාවන් හීයෙදී සිටින රැකයා සොයමින් තැවෙන අයට ධනයලැවීමේ වාසනාව දියුණුවීම සඳහා අරහත් ගුණෙන් ස්තුතිකොට වන්දනාකිරීම යපති. සීවලී මහරහතන් වහන්සේ මහා ලාබී වන බැවින් බොහෝ දෙනා ලාභ පතා උණහන්සේට වැදුම් පිදුම් කරති ්‍රහතන් වහන්සේ කෙනෙකුට වැඳම් පිදුම් කරතොත් එසේ කරන්න හුගේ ප්‍රාර්ථනාව සිද්ධවිය හැකිය සීවලී ග්‍රහතන් වහන්සේ ශ්‍රාවකයන් අතුරෙන් අග්‍රලාබී වූද බුදුරජාණන් වහන්සේ තරම් ලාබී නොවෙති සාරා සංකය කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි රැස් කළ මහා පුණ්්‍යස්කන්ධයක් බුදුරජාණන් වහන්සේට ඇත්තේය මහාපු්ඥ්‍යස්කන්දය සසඳහොත් සීවලී තෙරුන් වහන්සේගේ පින ඉතා සුළුය බුදුරදුන්ගේ පින මහමරක් පමණය කියතොත් සීවලී තෙරුන් වහන්සේගේ පින බටු ගෙඩියක් පුවක් ගෙඩියක් තරම්යයි කිවයුතුය. ලාබියකුට වැදුම් පිදුම් කිරීමෙන් ලාබ ලැබෙතහොත් වඩා ලාභ ලැබිය යුත්තේ බුදුරජාණන් වහන්සේට වැදුම් පිඳම් කිරීමෙන වඩා උසස් පිනක් ලැබෙන්නේ ද බුදුරජාණන් වහන්සේට වඳම් පිදුම් කිරීමණි. බුදුරජාණන් වහන්සේගේ සීල සමාධි ප්‍රඥාවන් හා සතිපට්ටාන සම්මයක් ප්‍රධාන ඉරිදිිපාද, ඉන්ද්‍රිය, බල බොජ්ජංග, මාර්ගංග චතුරාර් සත්‍යය පටිච්ච සමපපාද ධ්‍යාන මාර්කඵල ධර්මයන්ගේ වශයෙන් වර්ණනා කරමින් ස්තුති පූජා කොට මැදීම යෝගා වචරයනට ප්‍රයෝජනවත්ය. ශිෂ්‍යන්ට සුදුසු වන්දනා ක්‍රමයක්. උදයා යස්ස ඒ කස්ස සත්දම්ම රන්සිජාලිනෝ පබුච්ජන්සු ජනම්බුජා, ජාතිකෙත්තේ මහාසරේ වන්දාමිතං මහාසූරං මහාමෝහතමෝනුදං ස්ඥාතං සෝහදේමයිහං තමොක්කන්දං පනුදනං පරමත්ත දීපනියෙන් ශ්‍රී සද්ධර්ම සංඛ්‍යාත රශ්මිජාලා ඇත්තා වූ යම් අසහාය සූරයකු උදවීමෙන් ජාතිෙක් ක්ශේෂ්‍ර සංඛ්‍යාත මහාවිලෙහි විනේය ජනනැමති පත්මයෝ ප්‍රබෝධ වූවාහුද මහත්තු මෝහන්ද කාරය දුරු කරන්නා වූ ඒ මහා සුර්ාණන් වහන්සේ වඳමි උන්වහන්සේ මාගේ හර්දේහි පවත්නා මෝහස්කන්දය දුරු කෙරත්වා නුවන වැඩීමට හේතුවන තවත්වන්දනා ක්‍රමයක්. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ චතුර සංඛ්‍ය කල්ප ලක්ෂයක් මොළුල්ලෙහේ රැස්කලර් පාර්මිතා කුසල බලයෙන් පස්මරුන් පරිදවා ලෝතුරා බුදුබවට පැමිණ, පරෝප දේශ රහිතව සකළකර්ම සමූහය තත්වූ පරිදි දැන වදාළ සේක ගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනන්ත ලෝකධාතුූන් දක්නාා නුවන ඇතිසේක අනන්ත ලෝකධාතුූන් හි අනේකාකාර සුවදුක් ඇති අනක සත්වයන් දක්නාා නුවන ඇතිසේක කුසල අකුසල කර්මයන්ගේ විපාක දක්නාා නුවන ඇතිසේක සියුමන්සලක බලා සිටින්නෙකු ඒ මගින් යන එන අය දක්නාක්මින් ඒ ඒ භවයෙන් චුතව කර්මාණුරූපව සුගති දුර්ගතියෙහි උපදනා සත්වයන් දක්නාා නුවන ඇතිසේක මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දිංව්‍ය බ්‍රහ්මයන්ට පවා විසින්දිය නොහෙන ගැම්ඹුරු ප්‍රශ්න විසිඳීමහි සමත් නුවන ඇතිසේක න්වහන්සේට විසිඳිය නොහෙන පැනයක් නැත ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සද්ධර් මාලෝකයෙන් සත්ව සන්තානගත මෝහාන්දකාරය දුරු කරනෙහයින් තුන්ලොවට අසහාය ප්‍රදීපයක් වනසේක සකළසත්වෙනට සගමුක් මග දක් වන බැවින් තුන්ලොවට අසහාය නේත්‍රයක් වනසේක සියල්ල දන්නා නුවනැති ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සරණයමි. මම ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක්මි ඒ බුදුරජාණන් වහන්සේට අත්‍යාදර ගෞරවයෙන් වඳමි. ස්වාමීණ භාග්‍යවතුන් වහන්ස මාගේ මනසිටද ඥානාලෝකය පතුර වනසේක්වා බ නයෝන දියුණු කරගනු කැමතිනම් මේ වා්‍යකයා දිනපදා බුදුන් වලන්න සැමදා නොකළ හැකි වුවද වැඩි ගණනක් දිනවල වන්දනා කරනු ක්‍රමයෙන් ඔබේ නුවන දියුණුවනු ඇත මෙමුදු ක්‍රියාවලින් ගුණ ලැබෙන්නේ සැමණි ඉක්මන්නො වෙනු වර්ෂයෙන් වර්ෂයට මෙහි ගුණ ඔබ දැනෙන් ඔබට දැනෙනු ඇත මතු දැක්වෙන වන්දනා ක්‍රමවලින් ගුණ ලැබීම කිය යුත්තේ ද එසේමය. පාලන ශක්ති අනුශසනා ශක්ති අවබෝධ කරවීමේ ශක්ති ලැබීමේ වන්දනා ක්‍රමයක්. මේ කල්පට චතුර සංකයකල්ප ලක්‍ෂයකෙන් අතීතයේ ලොව පහළවී වදාලා වූ දීපංකර මුදුරජාණන් වහන්සේ ගැන, මමද මුන්වහන්සේ මෙන්ම ලෝතුරා බුදුබවට පැමිණ සසර සයුරෙන් එතරව බොහෝ සත්වයන් එතර කරවන්නේමිය යන උදාරාධ්‍යාශයෙන් අතට පත්මිවන හැර සසරසයුරට බැසර නොයෙක් දුක්්ගෙන බුද්ධ කාරග ධර්මයන් සපුරා පස්මරුන් පරදවා සර්වඥ ප්‍රාත්ත වූ අසරන සරන වූ ගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මෝහයෙන් මුඩව මානයෙන් මත්ව නොමග යන බුහෝජනයා දමනයකොට සසර සයුරෙන් එතරකරවූ සේක ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දමනය කිරීමට අතිශයෙන් දෂ්කර නන්දෝපනන්ද නාලාගිරි ආලවක අංගුලිමාල ප්‍රචන්ඩයින්ද අතිශයෙන් උනගු, සච්චක, බක බ්‍රක්්මාදීන්ද කිසිදු හිංසාාවක් නොකොටම දමනය කළ බැවින්. අදම්මයන් දමනය කරන්නවුන් අතරින් අග්‍රවූ සේක ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මුල මැද අගයන තුන් තැනම යහපත් වූ සර්වාංග සම්පූර්ණ වූ පිරිසිඳ වූ ධර්මයකින් දෙවියන් සහිත ලෝකයා හට මෙලොව යහපතහා පරලෝ යහපත පිණිසද නිවන් පිණිසද අනුශාසනා කරන සේක. ඒ බාගෙවත් බුදුරජාණන් වහන්සේ පරම ගම්බීර චතුසත්‍ය ධර්මය දෙව් මිනිසුන්ට අවබෝධ කරවා සතරමග සතර පලයන්ට පමුණවා ඔවුන් සංසාර සාගරයෙන් එතරකරවන සේක අදම්යන් දමනය කරන්න වූ ලොවට අනුශාසනා කරන්න වූ පරමගම්බීර ධර්මය අවබෝධ කරවන්නා වූ ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සරණයෙමි උන්වහන්සේගේ ශ්‍රාවකවෙමි ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අ්‍යාදර් ගෞරවයෙන් වඳමි ඒ බාගෙවත් බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා මෙසේ තතාගතයන් වහන්සේගේ අනුත්තර පුරුෂ දම් ගුණය හා ශාස්රු ගුණය වූ බුද්ධගුණ කියාවැඳීමෙන් පිරිසක් පාලනය කරගැනීමේ ශක්තිය හා සිත්කාවදින පරිදි අනුශාසනාකිරීමේ ශක්තියද දියුණුකරගත හැකිය. මේ වන්දනා ක්‍රමය ආචාර්යවරයන්ටත් පිරිස්වල ප්‍රධානීන්ටත් අनුශාසකයන්ටත් දේශපාලचනකයන්ටත් ප්‍රෝජනවත් වේ වස්තුව ලැබී මේ භාග්‍ය දියුණුවීමට හේතුවන වන්දනා ක්‍රමයක් වන්දනයාති වන්දනය වූ පූජනයාති පූජනය වූ ගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනේක කල්පකෝටි ශත සහස්්‍රයහි රැස්කර අපිරිමිත පාරමිතා කුසල බලයෙන් පස්මරුන් පරදවා සම්මයක් සම්බෝධි සමදිගමයෙන් ලෝකෙහි අග්‍රදක්ෂිණය භාවයට පැමිණ වදාළ සේක. ඒ සම්මයක් සම්බුද්ධයන් වහන්සේ තමන් වහන්සේට දෝතනග වලන්නකුටද අපමන දෙව් මිනිස්සප ලබාදන අචන්තිෙගුණෙන් යුක්ත වන සේක එබැවින් උන්වහන්සේට පුදනු පිණිස සූදමල් ආදී නොයෙක් පූජා බාන්්ඩයන් ගෙන ගගාාව ගලායෙන්න්නක්මෙන් සතරදිගින්ම උන්වහන්සේ වෙත ශත්‍රීය බ්‍රාක්්මනාදී හු පැමිණියහ දිව්‍ය බ්‍රක්්මයෝ පැමිණියහ නාගයක්ෂෝ පැමිණියහ අනුන්ගේ නොයෙක් පුද පඩුරුල් ලබන නරරාජ දේවරාජ බ්‍රක්්මරාජයෝ උන්වහන්සේ පුදනට පැමිණියහ. පිරිනිිවී වර්ෂ දහස් ගණනක් ඉක්ම ඇති අදද උන්වහන්සේට පුදන මල් පහන් ආහාරපාන බොහෝය. මනුෂ්‍ය දිව්‍ය බ්‍රක්්මයන ලෝකත්තය වාසී සැම දෙෙන විසින්ම වැදීමට පිදීමට සුදුසු ඒ බුද්ධ මහෝත්තමයන් වහන්සේ සරණ යමි මම උන්වහන්සේගේ ශ්‍රාවගවෙමි ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ පාදභක්මයන් අත්‍යදර ගෞරවයෙන් අමදිමි ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට මාගේ නම ස්කාරය වේවා මෙසේ බුදුරජාණන් වහන්සේගේ අරහන් ගුණය කියා වැඳීම ධනය ලැබීමේ වාසනාව දියුණුවීමට හේතුවේ මෙසේ සැදහැයිෙන් බුදුරජාණන් වහන්සේට වැදුම් පිදුම් කරන පින්වතාට වර්ෂයෙන් වර්ෂය තමාගේ තත්වය පෙරට වඩා ය හ පත්වන බව දැකිය හැකිවනු ඇත. රැකයා කරන අයටත් රැකියාවක් නැතිවත් තැවෙන අයටත් මේ වන්දනා ක්‍රමය සුදුසුය. රෝග සුවකිරීමේ ශත්්‍යය ලැවීමට වෛද්‍යවරුන්ට වන්දනා ක්‍රමයක්. අනෙක් කෙලෙස් රෝගයන්ගෙන් පෙළෙමින් සසරදුක් විදිනා අසරණ සත්ව සමූහයාවෙත පතලා වූ මහාකරුණාවෙන්, චතුරා සංකය කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි මහත් ආයයාශයෙන් දානාදී සමතිස් පෙරුම් දම්පුරා සෞ කෙලෙසුන්න්නසා සර්ව්‍ය ප්‍රාප්ත වූ මාගේ බාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සත්වයන්ගේ සකල කායික මානසිකරෝගයන් මතුකිසිකලෙක නු පෙදනා පරිදි සුවකිරීමට සමත් ශ්‍රේෂ්ඨ වෛද්‍යවරයානෝය මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ, අනාධමත් කාලේක පටන් සත්වයනට වැලඳී ඇත්තා වූ. ලෝබ දවේශ මෝහ, දෘෂ්ටි, මානාදී, සුවහකිරීමට අතිශයයිෙන් දෘෂ්කර, කෙලෙස් රෝගයන් සතරසතිපට්ඨානයෝය, සතර සම්යයක් ප්‍රධානයෝය සතර ඉර්ධිපාදයෝය, පංච ඉන්ද්‍රියෝය, පංච බලයෝය, සප්ත බෝධ්‍යංගයෝය ආර්්‍යෂ්ඨාංගික මාර්ගයෝ යන දර්වම අෞෂදයන්ගෙන් සුවකරන සේක මාගේ බාගෙවත් බුදුරජාණන් වහන්සේ ලෝකෙහි අන් කිසිවකු විසින් පැවැත්විය නොහෙන සාමොක්කන්සික චතුරාර් සත්‍ය දේශනය නැමති අමා ඔසුවෙන් සූවිසි අසංඛ්‍යයක් සත්වයන්ගේ කෙලෙස්රෝග නැසූ සේක දුක්්ගිී නැසූ සේක මනුෂ්‍ය දිව්‍ය බ්‍රක්්ම සංඛ්‍යාත ලෝකත්‍රයහි සැමට වෛද්‍ය වූ සෞ සතුන්ටම පිහිටවන්නාහෝ මහා කාරුණික වූ මහා වෛද්‍යවරයාණන් වහන්සේට නමස්කාර කරමි මතුනූපදනා පරිදි සකළ රෝගයන් සුව කිරීමට සමත් වූ සියලු දුග්ගිනි නිවීමට සමත්තුූ ඒ මහා වෛද්‍යවරයාණන් වහන්සේ සරණයෙමි මම ඒ මහා වෛද්‍යවරයාණන් වහන්සේගේ ශ්‍රාවක වෙමි ඒ මහා වෛද්‍යවරයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාලා වූ සියු කෙළෙස් රෝග නසන්නා වූ සියලුදුක් නසන්නා වූ සපර අප්තිික නවලෝකෝත්තර ධර්ම සංඛ්‍යයාත औෂදරත්නයටද මාගේ නමස්කාරය වේවා ඒ සද්ධර්ම සංඛ්‍යාත औෂදරත්නය සේවනය කිරීමෙන් කෙලෙස්රෝග සංසිිඳවා පවිත්‍ර වූ අෂ්ටාර්ය පුද්ගල සංගරත්නයටද මාගේ නමස්කාරය වේවා මේ වන්දනා ක්‍රමය භාවිතා කිරීමෙන් වෛත්‍යවරයන්ට විශේෂයෙන් වුවමනා අත්ගුණය නම් වූ රෝග වූප සමන ශක්තිය ලැබිය හැකිය දියුණු කරගත හැකය සෑම උදයකම මේ වාක්‍යකයා තෙරුවන් වැද මල් පහන් පුදා වෛත කටයුතු ආරම්භ කරන වෛත්‍යවරයා ඒකාන්තෙන් දියුණුවට පැමිණෙනු ඇත වදනාවෙන් ගුණ ලැබීම සුවද ද්‍රව්ව්‍ය ඉවත් කළ අල්මාරියකට පෙටියකට මුහුණ පාබැලුවහොත් සුවඳ ද්‍රව්වෙන් ඇතද එහි සුවඳ දැනෙනු ඇත. එයට හේතුව කලින් තිබූ ද්‍රවවේ සුවඳ අල්මාරිියයට පෙටියටකාවැදීරැඳීමය එමෙන් යම් කිසිවකු සදහැයෙන් තතාගතයන් වහන්සේගේ යම් කිසි ගුණයක් සිතුුවහොත් කිව්වහොත් ඒ ගුණය ස්වල්පවශයෙන් ඔහුගේ සිරුරට කා වැදී රැඳෙයි. ඉතා ස්වල්පවශයෙන් කාවැදී රැඳෙන ඒ ගුණ තේරුම් ගත හැකි පමණට ඇතිවීමටත් කලක් ගත වේ. එය උද්දුලුමිට උපදැමීම මෙෙන්, සෙමින් සිදුවන්නකි වැඩකරන උදැල්ලේ මිට දිනපදාම කම්කරුවාගේ අතට මදින් මද ගෙවේ එයින් උද්දලු මිට ඔප වැටේ අතට ගෙවීමෙන් ඇතිවන ඔපය දැකිය හැකි තරමට පත්වීමට බොහෝ කල් ගත වේ. සතියක් දෙකක් මසක් දෙකක් වැඩකිරීමෙන් උදලුමිටෙහි අමුත්තක් නොදැනේ මාස හතාටක් වැඩකළකල්හි උදලු මිටෙහි පෙනෙන උපමට්ටමක් ඇතිවේ. එමෙන් දින ගණනක් වැඳීම කළ පමණින් තේරුම් ගත හැකි තරමේ ගුණයක් ඇති නොවේ. වර්ෂයක් පමණ යම්කිෙසි වන්දනාක්‍රමයක් භාවිතා කලාම දැනෙන තරමට ගුණය ඇතිවනු ඇත. වන්දනාක්‍රමවලින් ලැබතය කියන ගුණය ලැබී ඇති. නැති බව විම සියයුත්තේ මාසගණනින් නොව වර්ෂ ගණනිනි අත් නොහැර යම්කිසි වන්දනාක්‍රමයක් භාවිතා කරන තැනැත්තාට එයින් ලැබෙන ගුණය වර්ෂයෙන් වර්ෂය විමසා බැලූහොත් තේරුම් ගතහැකිවනු ඇත. වන්දනාවෙන් කියනලද ගුණ ලැබෙන්නේ එය සැදහැයෙන් ඒකරන තැනැත්තාටය සැදැහයෙන් කිරීමයැයි කියනුයේ තමා සිතන කියන ඒ බුදුගුණ බුදුරදුන් කෙරෙහි ඇති බව අවංකවම පිළිගැනීම අනුව කර්මයහා කර්මඵල ඇති බව පිළිගැනීම ඇතිවවන්දනා කිරීමෙන්ය. ශ්‍රද්ධාවෙන් තොරව අත්හදා බැලීමට කිරීමෙන් ගුණනොලැබේ පින්වල විපාකය එක්තරා ප්‍රමාණයකින් මෙලවදීම ලැබේ. බුදුරදුන්ට වැදුම් පිදුම් කිරීම උසස් පිනකි ඒ පින මෙලොව තමා බලාපොරොත්තුවනදය ලැබාදීමටද සමර්ථය. ඒ නිසා වන්දනා කරන තැනැත්තා බලාපොරොත්තුවන ගුණය ඔහුට ඒ පිනේ බලයෙන්ම ලැබෙන බව කිව යුතුය. යෝග වචරයන්ට වන්දනා ක්‍රමයක්. අවිද්‍යාන්ධකාරයෙන් වැසී ඇති තන්හා නැමැති මඩගහොරුවෙහි එරී සසර දුක්මිදිනා අසරන සත්වයනට පිහිටවනු පිණිස සාරාසංකය කල්පලක්ෂයක් මුළුල්ලෙහි පෙරුම් දම්පුරමින් ආ අප මහාබෝස්ථානන් වහන්සේ ලෝතුරා බුදු බවලබන අන්තිමජාතියේ මහාබිනික්මන් කොට සයවසරක් දෘෂ්කර ක්‍රියා කොට අවසානයේ එක් වෙසඟ මැදිපෝයදිනයක සවස්කාලයේ බෝධි මූලට එළඹ ශරීරයේ ලේමස් වියලීගොස් සමහා ඇටනහර පමණක් ඉතිරු වුවද ලෝතුරා බුදු නොවී මේ අස්නෙන් නො නැගෙමිය යන දෘඩතර අධිෂ්ඨානයෙන් පළඟක් බැඳර එහි වැඩසිට බාදා කිරීමට පැමිණි වසවත් මරු පරදවා හැර සමාධි භාවනා වෙහි යෙදුනාාහෝ රාත්‍රීයේ ප්‍රථමයාමයේදීම රූපා වචර අරූපා වචර අෂ්ට සමාපත්තීන් උපදවා පිරිසිඳු කරගත් සිත තමන් වහන්සේගේ අතීත ජාතිවලට යොමුකොට අනේක කල්ප කෝටි ශත සහස්්‍රයෙහි විසූ තමන් වහන්සේගේ අතීත ජාති පිළිවල බලමින් ප්‍රථමයාමය ගෙවා මධ්‍යමයාමයේදී උපදින මැරෙන සත්වයන් දෙසට සිතයොමු කොට ලෝකයහි මැරෙන්න්නවුද කර්මානුරූපව සුගති දුර්ගති දෙකෙහි ඉපිද අනේකාකාර සුවදුක් ලබන්නාවූද සත්වයන් බලමින් ඒයාමය ඉක්මවා ප්‍රාත්‍රීයේ පශ්ෂමයාමයේ මැරෙන උපදින සත්ත්වෑන්ගේ සංසාර ප්‍රෘත්ති හේතුන් සොයෙනසේක්. දවාදස අංග පතිච්ච සමුපාදය දැක එය අනුලෝම ප්‍රතිලෝම වශයෙන් මෙනෙහි කරමින් සිට සංසාර චක්‍රය සිද නිවනට පැමිණෙනුවස් රූපා වචර චතුර්ත අධ්‍යානයට සමවැදී න්නගී උදයව්‍ය ඥානයේ පටන් ක්‍රමයෙන් විදර්ශනාඥාන උපදවා දුක්ක සමුදය නිරෝධ මාර්ග සංख්‍යාත චතුරාර්ය සත්‍යයන් ප්‍ර්‍යක්ෂ වශයෙන් දක සවසන සකල කලේෂයන් ප්‍රහාණය කරන්නා වූ අරහත් මාර්ගඥානය උපදවා දස බලඥාන චතුර් විශාරධ ඥාන සර්වඥතා ඥානාදී අනේක ගුණෙන් යුක්තවන ලෝතුරා බුදු පවට පැමිණ වදාළ සේක මහාකාරණික වූ මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ ලත් නිවන්සෝය සෙස්සන්ට ලබාධනු සඳහා විතර්ක විචාර සහිත වූ ප්‍රීතිය හා සුකය ඇති ප්‍රමධ්‍යාන සම්පත්තිය උපදවාගනීමේ මාර්ගයද විතර්ග විචාර විරහිත පීතියහා සුකය පමණක් ඇති දෘතියධ්‍යාන සමාපත්තිය උපදවාගැනීමේ මාර්ගයද පීතියද ප්‍රාණය කොටලබන පීතිසුකය ඇති ෘතියධ්‍යාන සමාධිය උපදවාගනීමේ මාර්ගයද ප්‍රීතිසුක දෙකෙන්ම තොර වූ චතුර්තධ්‍යාන සමාධිය උපදවාගනීමේ මාර්ගයද ආකාසානංචායතනාදී සතර අරූපාාවචර සමාපත්ති උපදවාගනීමෙන්ද ඉර්දිවිද පංචාභං්ඥා උපදවාගැනීමේ මාර්ගයද දේශනා කළ සේක. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නිවනට පැමිණීමේ නොවරදින මාර්ගයවන සතර සතිපට්ඨානයෝය, සතර සම්යක් ප්‍රධානයෝය සතර ඉරදිපාදයෝය, පංච ඉන්ද්‍රියෝය පංච බලයෝය සපත බෝදධ්‍යාංගයෝය ආරය අෂ්ටාංගික මාර්ගයෝය යන සතිස්බෝධි පාර්ෂික ධර්මයන් දක්වා වදාළ සේක. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ංචස්කන්දය සත්ව පුද්ගලයන් වශයෙන් වරදවා තේරුම්ගෙන මුලාවී සිටින ජනයා හට රූප වේදනා, සං්ඥා, සංකාර විඤ්ඥාණයන් පමණක් සත්‍ය වශයෙන් ඇති බවත් රූපාදියමිස සත්‍ය වශයෙන් ලැබෙන සත්වයකු නැති බවත් පහදා වදාල සේක බාගේ පාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අවිද්‍යාව අන්දව නාමරූපයන් නිත්‍ය ශුභ, සුක ආත්ම වශයෙන් වරදවා තේරුම් ගෙන සිටින ජනයාට නාමරූපයන් අනිත්‍ය බව දුක්බව ආත්ම නොවන බව පහදාවදාලසේක මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දුකය දුකඇතිවීම හේතුවය සැබැ සැපය ට පැමිණීමේ මාර්ගය යන මේ කරුණු සතර අවබෝධ නොවීමෙන් සසර රැඳීසිටින සත්වයනට මේ පංචුපාදානස්කන්ද පංචකය දුක බවත් ඒ දුක ඇතිවීමේ හේතුව තන්හාව බවත් සැබෑසපය ඒ තන්හාවෙන් නිරෝධය බවත් ඒට පැමිණීමේ මාර්ගය ආය අෂ්ඨාංගික මාර්ගය බවත් පහදා වදාලසේක ගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය තේරුම්ගත් බොහෝසත් පුරුෂයෝ රූප වේදනාදී සංස්කාරයන්ගේ ලක්ෂණ රසාදිය දක්නාානුවනද ඒවායේ අනිත්‍යාදී ලක්ෂණ දන්නානුවනද උතුරන බත්සැලියක පෙන මතුවෙවී බිදී යන්නාක්මෙන් මේ සිරුරෙහි නැවත්මක් නැතිව සංස්කාරයන් ඉපිද ඉපිද බිඳි බිඳී යන ැටි දක්නා උදයප්‍යානු පස්සනාඥානයේද මේ සිරුරෙහි අතරක් නැතිව සිදුවන සංස්කාරයන්ගේ බිඳීම දක්නා බංගානු පස්සනාඥානේද නිතර බිඳන සංස්කාරයන් භයානකත්වයෙන් දක්නාා භයුතු පට්ඨාන ඥානේද බිඳිබිඳී යන සංස්කාරයන්ගේ අසරන බව දක්නාා, ආදීනවානු පස්සනාඥානේද පිළිසරනක් නැති ඒ සංස්කාරයන් හරනැති අමිහිරි ධර්මයන් ලෙස දකිනා නි්පිදානු පස්සනා ඥානේදර් නීරස නිසරු ඒ සංස්කාරයන්ගෙන් මිදනු කැමතිබවින් යුතුයයි සංස්කාරයන් දක්නා මංචිතු කම්මිතා ඥානේද මිදීමේ උපාය වශයෙන් සංස්කාරයන්ගේ අනිත්‍ය ලක්ෂණයන් විස්තර වශයෙන් නැවත නැවත බලන්නා ඕ පටිසංකාරූ පස්සනාඥානේද කිසිදු වෙහෙසක් නැතිව නිරුත් සහයෙන් මෙෙන් සංස්කාරයන්ගේ අනිත්‍යාදී ලක්‍ෂණ මැනවින් දන්නා සංකාරූපෙක්කා ඥානේද සංස්කාරයන්ගේ අනිත්‍ය ලක්ෂණයන් ඇසිං දක්නාක් මෙන්, සිදුලෙස දක්නා ஊලோ කෝත්த்தර මාார்ගය இப்பදවීමට සමත්වண்ணா වූ அனுුලෝමஞාானද යනඥාானයන් උපதுවා சோவாන් සකදාගමී அනාගமி அරහයන සතර මාර්ග සතර பන්ට පැමිණ දුக்கෙලවරකොට පரමசுக்க වූ அமுர்த்த මහානිර්வாණයට පැමිණென்னாக අසරණ සත්වයන් සසර සයුරෙන් ගොඩ නගා මොපපුර පිහිටවන්නා වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මමසරණයමි මම ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකවෙමි ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ සිරිපායුවල අ්‍යාදර ගෞරවයෙන් වදමි ඒ බුදුරජාණන් වහන්සේ විසින් වදාළ සත්වයන් සසර කතරින් එතිර කරවන්නා වූ ශ්‍රීසත් ධර්මයට දවදිමි ඒ නෛරයානික ධර්මය සේවනය කරන්නා වූද ප්‍රකාශ කරන්නා වූද භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නයට දවඳමි. මෙසේ අතියුත්තම බුද්ධාදී රත්නත්‍රයට බැතියෙන් නැමදීම් වශයෙන් රැස්කල කුසල බලයෙන් සගමු මග වසන කාමච්චන්දාදී නීවරණයෝ මාකරෙන් බැහැරවෙත්වා මාගේ සිත සමාදිවේවා මාගේ සිහිනුවල දියුණු තිියුණුුවේවා දුක්ක සමුදය නිරෝධ මාර්ක සං්‍යාත චතුරාර් සත්‍ය ධර්මය මාහට අවබෝධ වේවා නිවන්පුරයට වහා පැමිිය හැකිවේවා මේ වන්දනා ක්‍රමය යෝගාවචරයෙකුට යෝග සිද්ධිය සඳහා වුවමනා බල ලැබීමට හේතුවන පරිදි පිළියල කරන ලද්දකි. සසර දුකින් මිදීමේ අදහසින් අවංක යෝග කර්මයට බැස සිටින ගිහි පැවදි කාහටත් මේ භාවිතා කිරීමෙන් බොහෝ ප්‍රයෝජන ලැබෙනු ඇත. යෝගාාවචරයකු විසින් දැන සිටිය යුතුද සිහිකළ යුතු වූද කරුණු රාශ්ියක් මේ වන්දනාවට ඇතුළත්වී ඇත. මේ දික්වැඩී කිය කියයා නොපසු බැස පාඩම් කර වන්දනා කරනු